ජනමාධ්‍ය ඇමති හෙලිකරන අගමැති කැබිනට්ටුවයි ගන්න යන තීරණය. තෙල් ලැබුණත් ෂෙඩ් ළඟ තවමත් පෝලිම්. හදිසි නීතිය ක්‍රියාත්මකයි. ආරක්ෂක අංශවල නිවාඩු අවලංගුයි. ගිනිකොන පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි. ලෝක සෞඛ්‍යයේ කොරෝනා වාර්තාව ගැන කරුණු අහන්න ඉන්දියාවත් පාකිස්තානයත් එක මතයකට එයි. විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ වත්මන් අර්බුදකාරී තත්ත්වයට ව්‍යවස්ථාවෙන් ලබා දී හැකි විසඳුම වන්නේ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වි බහුතර එකගතාවෙන් නව ආණ්ඩුවක් පිහිටවීම බව ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විශ්වාසය මත නව අග්‍රාමාත්‍යවරයෙකු තේරී පත්වනු ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ. මෙය ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා හා කැබිනට් මණ්ඩලයේ සාමූහික තීරණයක් බවද ඒ මහතා සඳහන් කරනවා. මේ කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමේ යෝජනාව පසුගිය කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිතුමා ඉදිරිපත් කරා. ඒ ගැන කැබිනට් මණ්ඩලය තුල සාකච්ඡාවක් ඇති වුණා. මේක කරන්නේ කොහොමද කියලා ඒකන තාක්ෂණික ක්‍රමවේද ගැන සාකච්ඡා කරන විට පෙනී ගියේ අපේ ව්‍යවස්ථාවට අනුව කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමට සුසුතම ක්‍රමය තමයි අග්‍රාමාත්‍ය වරයා ඉල්ලාසීම. අග්‍රාමාත්‍යවරයා ඉල්ලාසුනොත් කැබිනට් මණ්ඩලයේම එකවර විසිරුණ එක තමයි අනුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන්නේ. අනේ ඒ අනුව තමයි යෝජනා වුණේ අගමැතිතුමා ඉල්ලාසුනොත් මේ කාරණය අපිට කරන්න පුළුවන් කියලා. සමහර අය මේක වැරදියට අර්ථ නිරූපණය කරන්න උත්සාහ කරනවා. ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමාව ඉවත් කරන්නට යෝජනා කරා කියලා. ඒක නෙවෙයි අත් වශයෙන්ම සිද්ධ වුණේ. සමස්ත කැබිනට් මණ්ඩලයේම ඉලාසියම සඳහා අවශ්‍ය කරන ව්‍යවස්ථාපිත ක්‍රමවේදයේ වශයෙන් තමයි අග්‍රාමාත්‍යතුමා ඉලාසෙන්නුන කියලා කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වුණේ. ඒ සම්බන්ධයෙන් අවසන තීන්දුව හෙට හෝ ඉදිරි දිනක අග්‍රාමාත්‍යතුමා විසින් නිකුත් කරන ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේක වරදවා අරගෙන පක්ෂය තුලම කලබල ඇති කරගන්නට කවුරුත් කටයුතු කරන්න හොඳ නැහැ. මොකද මේ වෙලාවේ අපි කරන්නේ රට වෙනුවෙන් කරන්න පුළුවන් සුදුසුතම ක්‍රියාමාර්ගය. මේක දේශපාලන අර්බුදයක් නෙවෙයි අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිතුමා අතර තිබෙන. කැබිනට් මණ්ඩලය විසුරුවා හැරියොත් ඊට පස්සේ ජනාධිපතිතුමාට පුළුවන් ආණ්ඩුව පිහිටවන්න කැමති පක්ෂවල කණ්ඩායම් එකතු කරගෙන අග්‍රාමාත්‍ය කෙනෙක් පත් කරගන්නට. ඒක අග්‍රාමාත්‍යවරයා කවුද කියලා අපි තාම දන්නේ නැහැ. ඒක ජනාධිපතිතුමා විසින් තීරණය කරන්න ඕනේ. මොකද අපේ ව්‍යවස්ථාවේ ඉතාමත් පැහැදිලිව තිබෙනවා ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය තිබෙනවා යයි සිතන ජනාධිපතිතුමාට හැඟෙන ආකාරයට ජනාධිපතිතුමා එසේ විශ්වාස කරන කෙනෙක්ව අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කරන්න ඕනේ කියලා. ඒ සඳහා ඡන්දු විමසීමක්වත් මොකක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අවසානයේදී ජනාධිපතිතුමාගේ තීන්දුව. අද උදෑසන වන විට බොහෝ ඉන්ධන පිරවුම් මල් වෙත ඉන්ධන තොග ලැබී තිබුණා. කෙසේ වෙතත් ඉන්ධන පිරවුම් මල් අසල ඉන්ධන ලබා ගැනීමට ජනතාව තවමත් දිගු පෝලිම් වල රැඳී සිටිනවා. මේ අතර අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ IOC හෝ සිපිට්කෝ මිල ඉහළ නැංවීමක් පිළිබඳ හුවමාරු වන පණිවිඩ අසත්‍ය බවයි. පැය 10ක විදුලි කප්පාදුවක් සිදුවන බවට වන ප්‍රචාරද අසත්‍ය බව විදුලි බල මණ්ඩලය තහවුරු කළා. ප්‍රමාණවත් තොග ඉන්ධන පිරවුම් හල් වෙත නොලැබීම හේතුවෙන් ඉන්ධන ලබා ගැනීමට ජනතාවට දිගු වේලාවක් රැඳී සිටීමට සිදුව තිබෙනවා. දිවයින පුරා සෑම පිරවුම් හලකටම ඉන්ධන රැගත් බවසර කුළුණ්ඩාව නිබාවෙන් පිටත්ව ගොස් ඇති බව කනජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා. එහෙත් ඇතැම් ඉන්ධන පිරවුම් හල් වලට තොග ලැබුණද තවමත් ඇතැම් ප්‍රදේශවල පිරවුම් හල් වෙත ඉන්ධන තොග ලැබී නැති බවයි වාර්තා වන්නේ. ඒ හේතුවෙන් ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා ජනතාව ස්ථාන කිහිපයකදී උද්ඝෝෂණ සිදු කළා. ග්‍රෑන්ඩ් පාස් ස්ටෙස් පාර අවහිර කරමින් ජනතාව විරෝධතාවක නිරත වුණේ භූමි තෙල් ලබා දෙන ලෙස ඉල්ලමින්. ඒ හේතුවෙන් ගමනාගමනයටද බාධා එල්ල වුණා. ග්‍රෑන්ඩ් පාස් පොලිසිය මැදිහත්ව භූමි තෙල් ලබා දීමට පොරොන්දු වීමත් සමගම විරෝධතාකරුවන් මාර්ගයෙන් ඉවත් වුණා. වවුනියාව ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හල් වෙත අවශ්‍ය තරම් තොග ලැබීම හේතුවෙන් ගැටලුවකින් තොරව ඉන්ධන නිකුත් කිරීම සිදු කෙරුණා. මේ අතර ඉන්ධන මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් හෙට මෙරටට පැමිණෙන බව බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මේ අතර ගෘහස්ත ගෑස් ලබා ගැනීමටද ජනතාවට දිගු පෝලිම් වල රැඳී සිටීමට සිදුව තිබෙනවා. ගෑස් ලබා දෙන ලෙස ඉල්ලමින් ආමර් වීදියේ ප්‍රදේශයෙන් මාර්ගය හරස් කරමින් ඊයේ ආරම්භ කළ විරෝධතාව මෙවන විටත් ක්‍රියාත්මකයි. ඒ හේතුවෙන් මාර්ගයේ රථවාහන දහවනේද සම්පූර්ණයෙන් ඇන හිටියා. හයිලෙවල් මාර්ගය නවින ප්‍රදේශයේ නවහිර කරමින්ද ජනතාව උද්ඝෝෂණයක නිරතව සිටින්නේ ගෑස් ලබා දෙන ලෙස ඉල්ලමින් එම ප්‍රදේශයෙන් මාර්ගය තාවකාලිකව වසා තැබීමටද කටයුතු කර තිබෙනවා. මේ අතර පැය 10ක විදුලි කප්පාදුවක් සිදුවන බවට පළවෙන ප්‍රචාර අසත්‍ය බව විදුලි බල මණ්ඩලය පවසනවා. අද දිනේ පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවනවා. ගාලුමෝදර පැවැත්වෙන විරෝධතාවට හෙටට මාසයක් සම්පූර්ණ වෙනවා. ඊට සමගාමීව හෙට සිට ආරම්භන සතිය විරෝධතා සතියක් ලෙස ප්‍රකාශයට පත් කරන බව ඒකාබද්ධ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසනවා. රටේ පවතින තත්ත්වයට වහාම විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් ගාලුමෝදර ජනාධිපති කාර්යාලය අසල විරෝධතාව අද දිනේත් පැවැත්වෙනවා. පසුගිය අප්‍රේල් 9 වනදා ආරම්භ වූ මෙම විරෝධතාවයට තරුණ තරුණියන් කලාකරුවන් මෙන්ම විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් පිරිස් එක්ව සිටිනවා. විරෝධතාවයට මාසයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කිරීමටයි වෘත්තීය සමිතිය පියවරගෙන තිබෙන්නේ. මෙරටේ වැඩ කරන පන්තිය ඊළඟට සෝදානම් කරනවා මෙරටේ මිනිස්සු තෙල් නැතුව ගෑස් නැතුව මේ දුක් විඳින එක වෙනුවට 9 වෙනිදා සිට මුළු රටම විරෝධතා ව්‍යාපාරයකට යොමු වෙනවා මේ ජනතාවගේ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් ගෙන යන සටන මර්ධනය කරන්න හිතාගන්න ආණ්ඩුව හදිසි නීති ගෙනයි වහාම හදිසි නීති අකුලවන්න ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා 17 වෙනිදා රැස් වෙන පාර්ලිමේන්තුව රටේ ජනතාව ඉල්ලා හිටින විසඳුම ලබා දෙන්න සෝදානම් වෙන්න ඔබෙන් ඒ විසඳුම ගන්න 17 වෙනිදා අපේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය පොදු මහ ජනතාවත් එක්ක පාර්ලිමේන්තුව ළඟට එනවා ආපහු අපි යන්නේ විසඳුමක් අරගෙන අරලීකහ මන්දිරයේ ඉදිරිපිටට රැස් වූ ජනතාව තවදුරටත් විරෝධය පළ කරනවා අරලීකහ මන්දිරයේ ප්‍රධාන පෙවෙසුම අසල උද්ඝෝෂකයන් රැඳී සිටින අතර ඒ අවට ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක්ද සලසා තිබෙනවා කුරුණෑගල නගරයේ රැස් වූ ජනතාව පන්දම් දැල්වමින් ආණ්ඩුවට විරෝධය පළ කළා පවතින ගැටලු වලට වහාම විසඳුම් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියා හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් ආරක්ෂක අංශ සමාජිකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා. වර්තමානයේ රට තුළ ඇති ආර්ථික සහ සමාජීය අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලටගෙන බුද්ධිමත්ව සහ ඉවසීමෙන් එය පාලනය කිරීමට සහාය ලබා දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. රටේ විවිධ ස්ථානවල සිදු කෙරෙන ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ සහ හර්තාල් හිතුවෙන් ජනතාව මහත් දුෂ්කරතාවට පත්ව සිටින බව අමාත්‍යාංශය පෙන්වා දෙනවා. මේ හේතුවෙන් දෛනික ජන ජීවිතයට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමේ අසීරුතාවක් මතුව ඇති බව එම නිවේදනයේ සඳහන්. මෙවැනි හදිසි අවස්ථාවකදී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවී ක්‍රියා කරන ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය වෙත සහයෝගය ලබා දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. හදිසියේ ආනයනය කළ බවට සමාජ මාධ්‍ය සංසරණය වූ ජල විදින යන්ත්‍රය විශේෂ කාර්ය බලකාය විසින් පසුගිය වසරේ ඇනවුම් කළ එකක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසනවා. එම ජලවිදින යන්ත්‍රය 2021 වසරේ ඇනවුම් කරන ලද ජලවිදින යන්ත්‍රයක්. එය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් තමයි ගෙන්වලා තියෙන්නේ. පසුගිය 6 වන දින එය හම්බන්තොට වරාය සිට කොළඹට පොලිස් විශේෂ කාර්ය බලකාමුල ස්ථානට රැගෙන ආවා. මෙම ජලවිදින යන්ත්‍රයේ අරමුණ තමයි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 200ක් පමණ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක රාජකාරිය සඳහා යැවීමට සූදානම් කරනවා. ඒ වගේම වාහන වැනි වෙනත් උපකරණ ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකා විසින් මිලදී අරගෙන ඒ සංවිධානයේ සේවය සඳහා යොදවනවා. මේම එක් වාහනයක් තමයි මෙම ජලවිදින වාහනය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය සඳහා යොදවන මෙම වාහන සහ උපකරණ වලට ඒ වගේම නිලධාරීන්ට විශාල ගෙවීමක් කරනවා. වාර්ෂිකව ගත්තොත් ඩොලර් 20,000කට වැඩි මුදලක් මෙම ජලවිදින යන්ත්‍ර සඳහා පමණක් ලැබීමට නියමිතව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය යෙදවීම පස්සේ සාමාන්‍ය ශ්‍රී ලංකාවේ භාවිතා කරන පොලිස් ජලවිදින යන්ත්‍ර නිල් පැහැයෙන් යුත් ඒවා. ඒ නිසා සමාජ මාධ්‍ය ජාලාවල පළවන තොරතුර ව්‍යාජ තොරතුරක් හරිදි මතයක් තමයි මෙම ජලවිදින යන්ත්‍ර සම්බන්ධයෙන් සමාජගත වෙලා තිබෙන්නේ. ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබෙනවා. ඉදිරිපැය කිහිපය තුළ එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බැවින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. එම සුලිකුණාටුව අද පස්වරුව වන විට චණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය විය හැකි.
ඊහේතුවෙන් දිහිවර සහ නාවික ප්‍රජාව එම කටයුතු වලින් වැළකී සිටියුතු අතර ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසද දැනුවත් කෙරෙනවා. මෙම සුළු කුණාටුවේ බලපෑමෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී කිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තා. ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වෙත අද පෙරවරුවේ පැමිණි අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත් වල නිරත වුණා. අග්‍රාමාත්‍යවරයා අනතුරුව රුවන්වැලි මහා සෑය චෛත්‍ය රාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරත්න නායක ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. इन अन रुवणी महासय अभ्यस आगमिक बतावाद अगमत तुमा एक තාවකාලිකව නතර කර තිබූ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු හෙට සිට යලි ආරම්භ කෙරෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එක් දින සේවය හැර අනිකුත් කටයුතු සිදු කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. හෙට දිනේ බහර ගැනීමට කටයුතු යොදා තිබෙන්නේ මැයි 5, 6 සහ 9 යන දිනයන්හිදී සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා වේලාවක් වෙන් කරගත් සහ මැයි 5 සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම්පත් බහර දීමට පැමිණ අංකයක් හෝ මුද්‍රාවක් ලබාගත් අයදුම්කරුවන්ගේ අයදුම්පත් පමණයි. මැයි 10 වන අඟහරුවාදා සිට ගමන් බලපත්‍ර අයදුම්පත් බහර දීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන් කර ගැනීම අනිවාර්ය වනවා. එක් දින සේවය යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පරිගණක පද්ධතිය පිළිසකර කිරීමේ කටයුතුද සිදු කෙරෙන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මේ ලෝකේ තියෙනවා ආදරය කරුණාව වැඩියෙන්ම එකතු වුණු අකුරු තුනක වචනයක්. ඒ තමයි අම්මා. ලෝකේ කොතනක හෙව්වත් අම්මගේ ආදරයට විකල්පයක් හොයාගන්න නම් අපට කිසිදාක හැකියාවක් ලැබෙන්නේ නැහැ. අද ලෝක මව්වරුන්ගේ දිනය. අපි මේ සටහන තබන්නේ මේ ලෝකේ ඉන්න හැම අම්මා කෙනෙක්ම වෙනුවෙන්. ජීවිතේ සමහර දේවල් අපි ළඟින්ම තියනකොට අපිට හරියටි අගයක් දැනෙන්නේ නැහැ. ඒත් පුංචි කාලයකට හරි ඒ දේවල් අපෙන් ඈත් වුණොත් අපිට පුදුමාකාර විදියට ඒ දේවල් මතක් වෙනවා. අම්මගේ ආදරයත් හරියට ඒ වගේමයි. නිතරම හොයලා බලද්දී, පරිස්සම් කරද්දී, අවවාද කරද්දී අපිට දෙනවා ඒක මහා කරදරයක් කියලා. ඒත් අම්මගේ ආදරය හරියටම තේරුම් ගන්න දවසකදී ඕනම මිනිසෙකුගේ ඇස්වලට කඳුලක් නැගෙනවමයි. අම්මා අපි වෙනුවෙන් අවුරුද්දෙ දින 365ම වෙන් කරනවා කියන එක හැම දරුවෙක්ම දන්නවා. ඒ අම්මා වෙනුවෙන් සෑම වසරකම මැයි මාසේ දෙවෙනි සතියේ ඉරිදාව ලෝක මව්වරුන්ගේ දිනේ විදිහට නම් කරලා තියෙන්නේ ඒ අපරිමාණ සෙනෙහස ලෝ පුරාම ගෞරවණීයත්වයට පත් කරන්නයි. මහ ලොකු සැමරුම් සාද උත්සව මේ දේවල් අම්මා කෙනෙක් කිසිම දවසක බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමන්ගේ බත් ටිකත් දරුවට දීලා දරුවන්ගේ හිනාව දිහා බලලා හිත පුරව ගන්න තරම් පුදුමාකාර හැකියාවක් අම්මෙක්ට තියෙනවා. ඒ නිසා වර්ණවත් සැමරුම් උත්සව නැතුව අද දවසේදී එකම එක දෙයක් අම්මා වෙනුවෙන් අපි කළ යුතුමයි. ඒ තමයි ඇත්තටම අම්මට අපි මොනවද කරලා තියෙන්නේ. හැම දරුවෙක්ම අද ඒ ප්‍රශ්නය තමන්ගේ හදවතේ සාක්ෂියෙන් අහලා බලමු. අම්මා එපා කියද්දිත් වැරදි පාරවල් වල ගියපු දරුවන්ට පුළුවන් හරි පාර පැත්තට අද පළවෙනි පියවර තියන්න. හිතේ අමනාපකම් නිසා අම්මගෙන් ඈත්තුණු දුවලා පුතාලට පුළුවන් අද අම්මව බලන්න යන්න. එහෙම බැරනම් එක පුංචි දුරකතන ඇමතුමක් හරි දෙන්න බැරි කමක් නෑ නේද? අම්මා ගතින් දුර්වලයි නම් තමන්ගේ දෑතින් පිරිසිදු කරලා කන්න ආස කෑම ටිකක් හදලා ආදරෙන් කැවුවොත් ඒ අහිංසක හිතට කොයි තරම් සතුටක් දෙනේවිද? ඒ විතරක් නෙවෙයි දරුවෝ ජීවිතේ දිනනවා දකින්න බලන් ඉන්න අම්මා කෙනෙක් වෙනුවෙන් තමන්ගේ අරමුණට එක ශක්තිමත් පියවරක් අද අපි තිබ්බොත් අම්මට කොයි තරම් සතුටක් දෙනේවිද? අද අපි ඒ ගැන හිතමු. මව් සෙනෙහස වෙනුවෙන් කවි ගී කොයි තරම් ලියුණත් පොත් පුරා අම්මා ගැන ලිව්වත් හිත පුරා ඒ සෙනෙහසට ගෞරවයක් නැත්තම් අපි ඉන්නේ කොතනද? අන්න ඒ නිසා
මහා ලොකු සැමරුම් උත්සව වෙනුවට අම්මගේ මූණට එක පුංචි හිනාවක් අරගෙන එන්න අද අපි උත්සාහ කරමු. අදට විතරක් නෙවෙයි දින 365ම ඒ හිනාව පරිස්සම් කරගන්නත් අපි උත්සාහ කරමු. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. රුහුණු විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ කොළඹ සංගමයේ සුවඳ හමුව සහ වාර්ෂික මහා සභා රැස්වීම හෝමාගමදී පැවැත්වුණා. විවිධ වෘත්තීන් හියදෙන වෘත්තීය වේදීන් සහ විද්වතුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ඉදිරි වසර සඳහා නව නිරධාරී මණ්ඩලයේද මෙහිදී පත් කෙරුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති නිරෝෂන් ප්‍රේමරත්න සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනකී යන මහතුරුණතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අවුරුදු උත්සවයක් පසුගියදා කැලණිය පොල්හිණ සීවලී ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. කැලණිය ප්‍රතිභා ස්ව ශක්ති සංවිධානයේ සහ කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයේ ඒකාබද්ධවයි අවුරුදු උත්සවයේ සංවිධාන කළේ. එහිදී විවිධ ක්‍රියාකාරකම් හිඳියලුණු විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමද සිදු කෙරුණා. අඩු ආදායම් ලාභීන් ලක්ෂයක් සඳහා සහන මල්ලක් ලබා දීමේ මනුදම් මෙහෙවර වැඩසටහනේ තවත් අධිරක් මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාවට නැංවුණා. ඒකාබද්ධ සමාජ සත්කාරක වැඩසටහනක් ලෙසයි මෙය ක්‍රියාත්මක වන්නේ. අඩු ආදායම් ලාභී පවුල් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු සහන මල්ලක් ලබා දීම මනුදම් මෙහෙවර වැඩසටහන යටතේ සිදු කෙරෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 200ක් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය සහිත මනු ලබා දීම මහනුවර සර්වෝදය මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා. මේ සඳහා ප්‍රධාන අනුග්‍රහකත්වය ලබා දෙන්නේ ඩයලොග් ආසියාට සමාගමයි. හේමා සහ මාස් හෝල්ඩින්ග්ස් CBL යන ආයතන මේ සඳහා සමානුග්‍රහකත්වය ලබා දෙනවා. සර්වෝදය ආයතනයයි ඒ සම්බන්ධීකරණය සිදු කරන්නේ. ආර්ථික අපහසුතා ඇති මේ අවස්ථාවේ මෙවැනි සහනයක් ලබා දීම පිළිබඳ ජනතාව සිය ස්තුතිය පළ කළා. දුප්පත් ජනතාවට ලොකුම උපකාරයක් කරන්නේ මේ ආයතන. මේ අඩු ආදායම් ලාභීන්ට මේ කරන උපකාරය අපි අගය කොට සලකනවා. මේ කරපු ප්‍රජා සත්කාරය ගොඩාක් වටිනවා. දුන් මේ පරිත්‍යාගයට ප්‍රජා සත්කාරයට මම ගොඩාම මෙහෙවීම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ අවස්ථාවකක මේ වගේ දෙයක් කරන්න ලැබීම ගැන ඇත්තටම අපි සන්තෝෂ වෙනවා. ඒ සියලු දිනාටම ඉදිරියටත් මේ කරගෙන යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරමි. ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවටපත් වෙනවා. ඔබට සුබ දවසක්.